මහින්ද රාජපක්ෂ මැතිතුමා චන්දට ඉස්සෙල්ලා ප්‍රකාශ කරා හැම බඳින කෙනෙකුටම විවාහක වෙන තරුණිය තරුණියන්ට අනිවාර්යයෙන්ම රැකියා අවස්ථා ලබා දෙනවා කියලා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරා ලක්ෂ 10ක් රැකියා ලබා දෙනවා කියලා. හැබැයි අද ඒ වැඩපිළිවෙල ගැන අපිට කිසිම ආරංචියක් නැහැ. හැබැයි රජය ලෑස්ති වෙනවා. අර ඉඩම් තලේ කපලා ඉඩම් ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ට අනවසර ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙල වගේම රැකියාවත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ පොහොට්ටුවේ පාක්ෂිකයන්ට පමණක් ඒ රැකියා ලක්ෂය ලබා දෙන්න කටයුතු කරනවා. මොකද රැකියා ලක්ෂය ලබා දෙන්න තිබ්බේ ගිය සතියේ ආරම්භ කරන්න තිබ්බේ. හැබැයි ඒක එහෙම ආරම්භ කරේ නැතුව ඒක අවලංගු කරලා තියෙනවා මේ වැඩපිළිවෙල. මක් නිසාද? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඇමතිවරුන් වාර්තා කරලා තියෙන්නේ මේක සාධාරණ විදිහට ගියොත් පොහොට්ටුවේ ඉන්න සමාජිකයන්ට ඒ රැකියා අවස්ථා ලැබෙන්නේ නැහැ කියන එක කතා කරලා තියෙනවා ඉහළම රජ ඉහළම නිලධාරීන් අතර. ඒ නිසා ඒ රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල තාවකාලික අහෝසි කළා. බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ සමාජිකයන්ට පමණක් ඉතා අසාධාරණ විදිහට ඒ රජයේ රැකියා ලබා දෙන්නේ.